වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් ප්‍රවාහනය කරන අඟල් 12 නල පද්ධතියක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයේ තිබුණා. ඒ නල පද්ධතිය අපේ ඉංජිනේරුවන් සහ කම්කරුවන් විසින් නැවත එලීමට කටයුතු කරා. නමුත් එහි තැන් හතරක් අපේ තාක්ෂණයට අනුව සිදු නොකළ හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණය වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමක් කළා තියෙනවා මේ වන විට. නමුත් මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙන අනාගත විදුලි අර්බුදයට විසඳුමක් ලෙස නියඟය තුල ජනතාවට කිසිදු අපහසුතාවයක් ඇති නොවන ආකාරයට තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කරන ඛනිජ තෙල් ගොඩ බැස්වීම සඳහා අවශ්‍ය කරන සියලු නල අපි මේ මොහොතේ සකස් කරමින් සිටිනවා. ඒ සඳහා පරීක්ෂණයක් හැටියට මේ නල පද්ධතිය භාවිත කරන්න පුළුවන්ද කියලා අත්අද බැලීමක් අද දින කරන්ට යෙදුණා. එහිදී කොළඹ වරාය තුල තියෙන නලයේ කොටසක් කාන්දුවීමක් සිදු වුණා. නමුත් මේ මොහොත වෙන විට ඒ කාන්දුව තුලින් නැතිවෙච්ච ඒ තෙල් ඉවත් කිරීම සහ කාන්දු ස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළා සිදු කරමින් පවතී. මෙම අත්තදා වැලීමට කියලා වෙනම තෙල් ගන්න බෑ. අපි භාවිතයට ගෙන එන නැවකින් තමයි ගොඩ බාන්න ඕන. මේකෙන් විශාල පාඩුවක් වෙලා නැහැ. නමුත් වෙන ක්‍රමවේදයක් නැහැ. මේ නල පද්ධතිය පරීක්ෂා කිරීමට හදිසි අවශ්‍යතාවයක් වෙච්ච මේ වගේ මොහොතක. මෙමයි මම ඇමතිවරය හැටියට පත් වුණාට පස්සේ මේ නල පද්ධති සියල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ නැවත එලීම සඳහා කටයුතු ආරම්භ කරා. ප්‍රධාන නල පද්ධතිය නැවත එලීම සඳහා ටෙන්ඩරය මේ වන විට අවසන් කටයුතු සිදු වෙමින් පවතිනවා. ප්‍රදානය කිරීමට අවශ්‍ය කරන අනුමැතීන් වෙනුවෙන් මාසයක් උපරිම දෙකක් ඇතුළත ඒ ටෙන්ඩරය ප්‍රදානය කළා නැවත එලීම සිදු කරන්න හැකි වෙනවා. ඒ වගේම පහුගිය සති කිහිපයකට කලින් අඟල් 18 මුතුරාජවෙල භාවිතයට නොගත හැකිව තිබිච්ච මෝදු වතුර දාලා අවුරුදු දෙකමාරක් තිබිච්ච නලය ප්‍රතිසංස්කරණය කළා. ඒ නල පද්ධතියනුත් දැන් ගොඩබෑම ආරම්භ කළා තියෙනවා. අපි ඊටාම වගකීමෙන් සියලු නල පද්ධති භාවිතයට හැකි වන ආකාරයට වැඩි දියුණු කිරීම නැවත එලීම සංවර්ධනය කටයුතු මේ වන විට සියල්ල සිදු කරමින් පවතිනවා කියන එක කියන්නේ.